അത് മേ സുവിശേഷയ തുലിൻ യമക് ഒബത് എക്ക് ബിദാഗന്ന് മമ കൽപന കരദ്ദി മഗേ ഹിതട കാവെദുനു വചനയ തമൈ ബെറ്റലുവന്റ് ദൊരട്ടുവ മമയ കിയന എക്ക് ദൻ മേക കൊഹോമദ തേരുവം ഗന്ന കിയന എക്ക് മമത് കൽപന കരാ ജേസു ഐ ബെറ്റലുവന്റ് දොරටුව මම කියලා කියන්නේ. ඇයි මේ දොරක් ගැන ජේසු කතා කරන්නේ? මේ ගැන කල්පනා කරද්දී මට මතක් වෙච්ච දෙයක් තමයි අම්පිටිය ජාතික දේවසත්තලේ මම ඉගෙනගත්ත සෙමනේරියේ ලොකු සෙමනේරියේ චැපල් එකට පල්ලියට ඇතුල් වෙනකොටම ඒ පල්ලියේ දොරේ උඩ ගහලා තියෙනවා උළුවස්සේ ගහලා තියෙනවා ලතින් භාෂාවෙන් ඩෝමුස් ඩේයි කියලා. ඒකේ තේරුම ඉංග්‍රීසියෙන් house of god ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ගෙය දෙවියන් වහන්සේගේ වාසස්ථානය. එහෙමනම් ප්‍රේමවන්තයනි අද මට හිතුණා ජේසු බැටලුවන්ගේ දොරටුව මමය කියලා කියද්දී ජේසු අපිට කියන්න උත්සාහ කරනවා යම්කිසි වාසස්ථානයක් ගැන ජේසු ඉන්න තැනක් ගැන. මේක කොහොමද ජේසු අපිට කියන්නේ? අපි දකිනවා ජේසුගේ වැඩ සිටීම ගැන අපි කතා කරද්දී ජේසු අපි දකිනවා දෙවියන් වහන්සේ හැටියට සුද්ධෝත්‍රිත්වයේ තැනන් වහන්සේ හැටියට මේ ලෝකේ ආරම්භයේ ඉඳලම හිටියා කියන එක ජොහාන් සුවිශේෂයේ ආරම්භයේදීම අපිට කියනවා. උන්වහන්සේ ආරම්භයක් අවසානයක් නැතුව උන්වහන්සේ සදා කාලයටම හිටියා කියලා කියනවා. එහෙමනම් අපි මේ ගැලවීමේ කතන්දරය පුරාවට දෙවියන් වහන්සේ තුලින් මේ ජේසුගේ වැඩ සිටීම දකිනවා. ජේසු දොරටුව ළඟ හිඳගෙන මිනිස්සයාට කතා කරනවා. නමුත් මිනිස්සයා මොකද කරන්නේ? ජේසුට පිටුපාල යනවා. ඒක තමයි අපි උත්පත්ති පොතේ කියවන්නේ. උත්පත්ති පොත මම සරලව කිව්වොත් එහෙම උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේද 12 ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. නමුත් ඒ උත්පත්ති කතුවරයා ඒ දේවල් කියන්නේ ප්‍රධාන පණිවිඩ තුනක් කියන්න. ඒකේ ප්‍රධාන පණිවිඩ තුන තමයි පළවෙනි දේ පාපය කියන එක ආවේ මිනිසයා දෙවියන් වහන්සේට අකීකරු වීමෙන්. ඒ කියන්නේ ආදම් සහ ඒව දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළා. දෙවෙනි එක මිනිසයා මිනිසයාට විරුද්ධව පව් කිරීමෙන් පාපය මේ ලෝකයට ආවා. ඒකට උදාහරණේ තමයි කායින් ආබෙල් කියන මේ කතන්දරේ. ඊළඟට තුන්වෙනුව පාපය කියන එක ලෝකයට එනවා මනුෂ්‍ය සංහතියක් දෙවියන් වහන්සේට විරුද්ධව පව කරනකොට. ඒක තමයි අපි දකින්නේ බාබෙල් කොත සම්බන්ධ සිද්ධිය සහ සොදොම් ගොමෝරා කියන මේ නගර සම්බන්ධව කතා කරද්දී. එතකොට අපි සාරාංශයක් විදියට මේ ගැලවීමේ කතන්දරේ බලනකොට දෙවියන් වහන්සේ දොරටුව ළඟ ඉඳගෙන මනුෂ්‍යයාට කතා කරනවා විතරක් නෙමේ මනුෂ්‍යයාගේ පිටිපස්සෙන් මනුෂ්‍යාව හොයාගෙන එනවා. මේ දොරටුව ඇතුළට මනුෂ්‍යාව ඔබලා දාන්න ඇතුළට දාන්න දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ පස්සෙන් හොයාගෙන එනවා. එහෙමනම් අපි මේ ඉතිහාසය ගැන ගැලවීමේ කතාව ගැන බලද්දී අපි දකිනවා ප්‍රේමවන්තේනි දෙවියන් වහන්සේ එක්තරා තැනකදී මෝසෙස්ට කියනවා නික්මයාම පොතේ ඔබ පරිච්ඡේද 20 ඉඳලා කියවලා බලන්න මෝසෙස්ට ජේසු දෙවියන් වහන්සේ කියනවා මම වැඩ සිටිනවා කියන එක මිනිස්සයාට දැනෙන්න ඔබ ගිවිසුම් කරඬුවක් හදන්න. ඒ ගිවිසුම් කරඬුව කොහොමද හදන්න ඕනේ කියන එක දෙවියන් වහන්සේම කියනවා. මොන ලීයෙන්ද හදන්න ඕන මොන ප්‍රමාණයටද හදන්න ඕන මේ හැම විස්තරයක්ම බයිබලයේ තියෙනවා. එතකොට මේකේ කතන්දරය මොකක්ද? ජේසු නැත්තම් දෙවියන් වහන්සේ මිනිස්යාත් එක්ක වාසය කරන්න ආස කළා. දෙවියන් වහන්සේගේ ඒ ජීවනය දෙන්න උන්වහන්සේ දොරටුව විදියට මිනිස්යාට කතා කරා. මේ ඊශ්‍රායෙල් ජනතාවට මේ පාලුකරේ අධ්‍යක්ීමේ තුල සහ ඉන් අනතුරුවත් දාවිත් රජතුමාගේ කාලය තුල පවා මේ ගිවිසුම් කරඬුව තුලින් උන්වහන්සේ මේ මිනිස්යාට මේ දොරටුව විවෘත කරා. ඒ මනුෂ්‍යයාට අඬ ගැහුවා. අපි ඊට පස්සේ දකිනවා මේ රජුරුවන්ගේ කාලෙන් පස්සේ
ඒ දාවිත් රජතුමාගෙන් පස්සේ ඔහුගේ පුතා මොකද කරන්නේ දේව මාලිගාවක් හදනවා මේ ගිවිසුම් කරඬුව නැත්තම් දෙවියන් වහන්සේ වැඩ සිටින ස්ථානයේ විදියට එතකොට මේ දේව මාලිගාවේ තියෙන විශේෂ ස්ථාන තුනක් ගැන අද අපි කතා කරන්නට යනවා මේ දේව මාලිගාව අපි ගත්තොත් එහෙම දේව මාලිගාවේ මේ ප්‍රධාන කොටස් තුනේ පළවෙනි කොටස ඒ කියන්නේ එළිය පළවෙනි ඇතුල් වෙනම තැන අපි කියනවා ඒකට ඇතුල් වෙන්න ඕනම කෙනෙක්ට පුළුවන් ඒ කියන්නේ අන්‍ය ජාතිකයන්ට පවා ඒ කොටසට ඇතුල් වෙන්න පුළුවන් ඊළඟට තිබිච්ච කොටස තමයි ජුදා ජාතිකයන්ට පමණක් ඇතුල් වෙන්නට පුළුවන් කොටස අපි මේ දේවස්ථානයත් එක්ක අපි සංසන්දනය කරලා බැලුවොත් හරියට නිකන් මේ ගේට්ටුවෙන් එළිය වගේ අර මං කියපු පළවෙනි කොටස ඕනම කෙනෙක්ට උතනින් යන්න පුළුවන් දෙවනුව මේ දේවස්ථානයේ මේ ඇතුල් කොටස ඔබ වාඩි වෙලා ඉන්න තැන එතනට සාමාන්‍යයෙන් කතෝලිකයෙක් තමයි එන්නේ මුස්ලිම් අය ආවොත් අපි ගොඩාක් බය වෙනවා ඒ අපේ සිදුවීම් එක්ක අපි දේව මාලිගාවේ ඊළඟට දකින්න කොටස මොකද්ද අපි කියනවා ශුද්ධ වූ ස්ථානය එතකොට මේ ගිවිසුම් කරඬුව තිබ්බේ මේ ශුද්ධාසනේ ඇතුලේ හරියට නිකන් අපේ අල්තාරය වගේ හැබැයි අල්තාරයටයි මේ ශුද්ධස්ථානයටයි යම්කිසි වෙනසක් තියෙනවා දැන් මේ අල්තාරේ ඔබට පේනවා අපි ගිවිසුම් කරඬුව විදියට තියෙන දිව්‍ය සප්‍රසාද වහන්සේ වැඩම කරලා තියෙන එක ඔබට මට පේනවා නමුත් දේව මාලිගාවේ මේ ශුද්ධස්ථානය යම්කිසි තිරයකින් වහලයි තිබ්බේ එහෙමනම් අපි මේ දෙවියන් වහන්සේව වැඩ සිටපු තැන අපි දකින්නවා අද සුවිශේෂයේ ජේසු කියනවා බැටළුවන්ට දොරටුව මමය කියලා නමුත් අපි පරණ ගිවිසුමේ දකින්නවා නැත්තම් මේ දේව මාලිගාව තුල අපි දකින්නවා මේ දෙවියන් වහන්සේව වහලයි තිබ්බේ කාටවත් ඒ දෙවියන් වහන්සේව දකින්න බෑ එතකොට ඒ කාලෙදී තිබිච්ච සාමාන්‍ය පිළිපෙත තමයි අවුරුද්දට එක සැරයක් විතරයි මේ ශුද්ධස්ථානයේ ඇතුළට යමෙක්ට යන්න පුළුවන් ඒ කාටද ඒ තමයි උත්තම පූජකයාට ඒ උත්තම පූජකයා යන්නේ අවුරුද්දට එක සැරයක් මොකටද යන්නේ මේ ලෝකේ නැත්තම් ඒ ජුදා සමාජයේ හිටපු හැම මිනිස්සෙක්ගෙම පව් වෙනුවෙන් යාගයක් ඔප්පු කරන්න ඔහු මොනවාද කරන්නේ ඔහු අවුරුද්දට එක සැරයක් මේ ශුද්ධස්ථානයේ ඇතුළට ඇවිල්ලා ඔහු කරන්නේ ඒ බැටළුවන්ගේ ලේ මේ මිනිස්සුන්ගේ පව් වෙනුවෙන් පූජා කරලා දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලා ගන්නවා. එතකොට මා ප්‍රේමවන්තයෙනි මේ පසුබිම මම කියන්නේ ජේසු කොහොමද අපේ බැටළු එඬේරා විතරක් නෙමේ මේ බැටළුවන්ට දොරටුව වෙන්නේ කියන එක විස්තර කරන්න. ජේසු එහෙම වුණේ ජේසු අපි වෙනුවෙන් කුරුසේ මැරුණ නිසා. ජේසු කියනවා මම යහපත් බැටළු එඬේරා වෙමි මම මගේ බැටළුවන් උදෙසා ජීවිතය පූජා කරමි එහෙමනම් ජේසු මැරෙනකොට මොනවාද වුණේ ප්‍රේමවන්තේනි ජේසු මැරිච්ච වෙලාවේ සුවිශේෂය කියනවා ලූක් සුවිශේෂය කියනවා ජේසු මරණයට පත්වෙච්ච ඒ වෙලාවේ දේව මාලිගාවේ තිරය දෙකට කැඩුනා කියලා කියනවා ඒ කියන්නේ තිරය කඩාගෙන වැටුණා කියනවා එතකොට ජේසුගේ මැරීමටයි මේ තිරය කඩාගෙන වැටීමටයි තියෙන සම්බන්ධය මොකද්ද කියලා අපි බැලුවොත් ඒකෙන් අදහස් කරන්නේ ජේසුගේ මරණය තුලින් අර මිනිස්යාටයි මේ ශුද්ධස්ථානයටයි දෙවියන්ටයි තිබිච්ච ඒ පරතරය ජේසු කඩලා දැම්මා කියන එක. ඒ කියන්නේ ජේසුගේ මරණය තුලින් උන්වහන්සේ මේ දොරටුව අපි හැමෝටම විවෘත කළා. හැමෝටම විවෘත කළා කියලා කියන්නේ ඊයේ සුවිශේෂයේ ඔබට මතක නම් ජේසු කියනවා මගේ ගාලට අයිති නැති තවත් බැටළුවෝ ඉන්නවා. ඒ කියන්නේ ජේසු අපිට දුන්න ගැලවීම කතෝලිකයන්ට විතරක් දුන්න ගැලවීමක් නෙමෙයි. ඒ ගැලවීම අපි කියනවා යුනිවර්සල් සල්වේෂන්. මුළු මනුෂ්‍ය සංහතියටම ආගමක්, දහමක්, ජාතියක් ભેදයක් නැතුව ජේසු දුන්න ගැලවීමක්. එහෙමනම් ජේසු ඒ ගැලවීම දුන්නේ
උත්තම පූජකයා වගේ සතෙක්ගේ ලේවලින් නෙමේ ජේසුගේම ලේවලින් ජේසු කුරුසේ තමාගේම ශාරීරිය තමයි උන්වහන්සේ පූජා කරේ ඒ පූජාව ඔප්පු කරපු කෙනාම එතන බිලි පඳුර වුණා බැටළුවෙක් නෙමේ ජේසු ඔප්පු කරේ එහෙමනම් මා ප්‍රේමවන්තයනි ජේසු කියනකොට බැටළුවන්ගේ දොරටුව මමය කියලා මම ආවේ ඔබට සදාතන ජීවනය දෙන්න කියලා ඒකෙන් අදහස් කරන්නේ ජේසු තුලින් පමණයි අපිට ගැලවීම තියෙන්නේ කතෝලිකයෝ හැටියට කතෝලික ධර්මයේ අපිට උගන්වන දෙයක් තමයි Jesus Christ is the sole redeemer ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට විතරයි ඒ ගැලවීම දෙන්න පුළුවන් අපිට මේක වෙනත් ආගම් වලට කියන්න බෑ නමුත් අපිට කතෝලික ධර්මයේ තුල මේක පැහැදිලිව උගන්වනවා දැන් බෞද්ධ කෙනෙක් ස්වර්ගයට යන්න බෑයි කියලා කතෝලික සභාව කියන්නේ නැහැ. ඔහුගේ යහපත් ජීවිතය තුළ ඔහු ස්වර්ගයට යන්න පුළුවන්. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා baptism of desire. ඔහුගේ යහපත් ජීවිතය තුළ ඔහු ස්වර්ගයට යන්න පුළුවන්. හැබැයි ඔහු ස්වර්ගයට යන්නේ ඔහුගේ යහපත් ජීවිතය නිසා විතරක් නෙමෙයි. ජේසුගේ ගැලවීම කරුණ කොටගෙන අපි කියනවා he is saved in a way known only to God. දෙවියන් වහන්සේ තමයි දන්නේ ඒ ගැලවීම ඔහු කොහොමද ලැබුවේ කියලා. එහෙමනම් මා ප්‍රේමවන්තේනි ජේසු කුරුසේ මරණයෙන් පස්සේ පවා උන්වහන්සේ අපිව දාලා ගියේ නැහැ. උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ව හොයාගෙන ආයේ ආවේ අපි මේ දවස්වල සුවිශේෂවල කියවන්නේ ජේසු ඒ දේ අනාවරණය කරන්න අවධාරණය කරන්න තමයි ජේසු ආයේ ආයේ එන්නේ. ඒ විතරක් නෙමේ ඒ ජේසු එතනින් නතර වුණෙත් නෑ ජේසු දිව්‍ය සප්‍රසාද වහන්සේ තුලින් ඔබව මාව හොයාගෙන එනවා මේ දුරටුව ළඟ ඔබ මම එනකම් බලාගෙන ඉන්නවා මා ප්‍රේමවන්තේනි ඒ නිසා ජේසු අපිට කියනකොට බැටළුවන්ගේ දොරටුව මම වෙමි කියලා ඒ දොරටුව මේ පල්ලියේ මේ සුද්ධස්ථානයේ මේ දිව්‍ය සප්‍රසාද කරඬුව තුල දිව්‍ය සස්ත්‍රාද තුල බැඳ සිටිනවා එහෙමනම් ඒ ජේසුව මම ඔබ හොයාගෙන ආවොත් තමයි අපිට උන්වහන්සේ තුලින් ඇතුල් වුණොත් තමයි ඒ ගැලවීම අත් වෙන්නේ හේතුව දෙවියන් වහන්සේ තුල පමණයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි අපිට ජීවනය තියෙන්නේ එහෙමනම් මා ප්‍රේමවන්තේනි අද දවසේ ජේසු ඔබට මට ආරාධනා කරන්නේ මේ ජීවනය ලබා ගන්නට උන් වහන්සේව හොයාගෙන එන්න කියලා. අපි සෙමිනේරිය ඉගෙන ගන්න කාලේ අපිට අපේ රෙක්ටර් කියපු දෙයක් තමයි මහා ලොකු දේවල් කරන්න බැරි නම් කෑම කාලා යනකොට අපේ සාමාන්‍යයෙන් කෑම කාමරේ තියෙන්නේ ඒ කෑම කාමරෙන් අපි අපේ ඩෝමෙට්‍රියට නැත්තම් අපි නිදා ගන්න තැනට යනකොට පල්ලිය පහු කරලා තමයි යන්න ඕන. ඉස්කෝලේට යනකොටත් අපි පල්ලිය පහු කරලා යන්න ඕන. එතකොට අපිට රෙක්ට කියපු දෙයක් තමයි ලොකු දේවල් කරන්න බැරි නම් කාලා යනකොට විනාඩියකට පල්ලිය ඇතුළට ගිහිල්ලා good morning jesus hello jesus i love you jesus මේ ටික විතරක් කියලා ඔබ කරන දේ ඊළඟට කරන දේ කරන්න කියන එක. ඒ නිසා මා ප්‍රේමවන්තයනි මගේ පෞද්ගලික අත්දැකීමෙන් මම ඔබට කියන්නේ ඔබට ජීවිතයේ මොනතරම් ප්‍රශ්න තිබ්බත් මොනතරම් අභියෝග තිබ්බත් මොනතරම් ලෙඩ දුක් තිබ්බත් දිව්‍ය සප්‍රසාද වහන්සේට ඔබ හැමදාම වෙලාවක් දෙනවා නම් ඔබට පුළුවන් වෙලාවක් දෙනවා නම් මේ පල්ලිය පහු කරගෙන යද්දී ඔබට පුළුවන් නම් විනාඩියකට මේ පල්ලියට ඇවිල්ලා යන්න ඒ දොරටුව ගාවට ඇවිල්ලා යන්න ඒ දොරටුව තුලින් ජීවනය ලබන්න ඔබට ඕනම අභියෝගයක් ඒ දවසේ විතරක් නෙමේ ඔබේ ජීවිත කාලය පුරාවටම ජය ගන්න පුළුවන්. ඒ නිසා අද දවසේ ජේසු ඔබට මට කියන්නේ උන්වහන්සේ යහපත් එඬේරා විදියට නොකඩවා අධෛර්යයටපත් නොවි අපේ පසුපස හඹාගෙන එනවා. උන්වහන්සේ දොරටුව ගාව ඉන්නවා විතරක් නෙමේ උන්වහන්සේ ඒ දොරටුව ගාවට අපි ඇදගෙන යන්න උන්වහන්සේ අපේ පස්සෙන් එනවා. අපි දෙවියන් වහන්සේට ඉඩ දුන්නේ නැත්නම් ජීවනය අපිට අහිමි වෙනවා. ඒකට වැරදි කාර්යය වෙන්නේ ජේසු නෙමෙයි මමයි. ඒ නිසා ඒ වරප්‍රසාදය ලබා ගන්නට වරම්පතා යාඥා කරමු. ආමෙන්.